අයිබෝවන් මේ helenews.lk රාත්‍රියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය කොළඹ සිට ප්‍රවෘත්ති ගෙනෙන මා තමීර මජ්ජු ප්‍රථමයෙන් සිරස්තල පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මියයයි සෙනසුරාදා තැපැල් වැසීම දිගටම ලංකාවේ ප්‍රථම වරට ලිහිසි තෙල් නිෂ්පාදනය ඇරඹේ ලබන සෞදා සිට සීල දුම්රිය යලි ධාවනයට ඉන්දියාව කොරෝනා වලින් 7 වෙනි තැනට මොනරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදී ඉකුත් මැයි 31 වෙනිදා පුජ්ජලේකුට විදි තබා ඝාතනය කර කැලෑවක සැඟව සිටි සැකකරුවෙක් අත්තරංගුට ගැනීමට යාමේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් එම සැකකරු අද දහවල් මිය ගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ තෙනගල්ලන්ද මාරාව ඉත්තෑකටුව ලිපිණියේ පදිංචිව සිටි කෝනාර මුදියන්සලාගේ චමින්ද කුමාර යන අයයි. මෙම සැකකරු යුද හමුදාවෙන් පැනවිත් සැඟව සිටි අයෙකු බව පොලිසිය පවසනවා. සැකකරු අත්තරංගුට ගැනීම සඳහා යාල ජාතික වනෝද්‍යානයට මායිමු ඇති කහම්බාන රක්ෂිත කැලයේ සිදු කළ පොලිස් මෙහෙයුමක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදු ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා. සැකකරු ඉකුත් මැයි 31 වෙනි දින රාත්‍රී 8:30ට පමණ මොනරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදී දිසානායක මුදියන්සලාගේ සෝමිත දිසානායක යන අයට පෞද්ගලික ආරවුලකට වෙඩි තබා ඝාතනය කර තිබුණා. සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාලයේ වසා තැබීමෙන් මිලියන 17ක ඉතිරියක් සිදු ඇතැයි වාර්තා වනවා. ඒ හේතුවෙන් සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමේ තීරණය දෙකටම ක්‍රියාත්මක කිරීමටද තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සාමාන්‍යයෙන් එක් සෙනසුරාදා දිනක තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත කර තැබීමේදී රුපියල් මිලියන 20කට ආසන්න මුදලක් වැය වෙනවා. නමුත් එවැනි දිනක ආදායම ලැබෙන්නේ රුපියල් මිලියන 3කට ආසන්න මුදලක් බවද වාර්තා වනවා. රුපියල් මිලියන 20ක වියදමින් රුපියල් මිලියන 18ක් සෙන්සුරාදා දිනය සඳහා ගෙවන අමතර දිනක වැටුප සඳහාද ඉතිරි මිලියන 2 දිනයට අදාළ අතිකාල සඳහාද වැය වෙනවා. කෙසේ වෙතත් මෙම තීරණය පිළිබඳව තැපැල් වෘත්තීය සමිති දැඩි විරෝධයක් පළ කර තිබෙනවා. මේ සම්බන්ධව තැපැල්පතිවරයා වෙත ලිපියක් යවමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ දන්වා ඇතේ කොරෝනා රෝගී පැතර ගිය සමයේ තැපැල් සේවකින් කළ කැපකිරීම නොසලකා හරිමින් තැපැල් සේවකින් ඉමහත් කැපකිරීමකින් උපයා ගන්නා අතිකාල දීමනාව හා සෙනසුරාදා දීමනාව කප්පාදු කිරීමට මෙමගින් සිදු කෙරෙන බවයි. ලංකා කන්ජ තෙල් නීතික සංස්ථාව ප්‍රථම වතාවට ලිහිසි තෙල් නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත් වීමෙන්. ඒදී ලංකා කන්ජ තෙල් නීතික සංස්ථාව අති නවීන උපාංග සහිත යන්ත්‍රාගාරයෙන් වාර්ෂිකව නිෂ්පාදනය කරන ලිහිසි තෙල් නිෂ්පාදන ධාරිතාවය කිලෝ ලීටර් මිලියන 33ක්. එය 7%ක ප්‍රමාණයක්. මෙම වසර අවසන් වීමට පෙර එම ධාරිතාව 20%ක් දක්වා වැඩි කිරීමටද අපේක්ෂා කරනවා. මේ දිනවල ක්‍රියාත්මක විශේෂිත කාලසටහනින් බැහැරව ලබන සෞදා සිට සීල දුම්රිය යලි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ පවසනවා. දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වාඩ්ජ වී එස් පොල්වත්තගේ මහතා පැවසුවේ නව කොරෝනා වසංගතයෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණයට එළඹි බවයි. කෙසේ නමුත් දුම්රිය හතරක් සෞදා ධාවනය වන්නේ නැහැ. ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය කොළඹකොටුවේ සිට බදුල දක්වා ධාවනය වන උදෑසන දෙනුවර මැණිකේ දුම්රිය කොළඹ සිට මහනුවර දක්වා යන සහ සවස මහනුවර සිට කොළඹට එන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පොළොන්නරුවේ සිට කොළඹට පැමිණෙන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සහ යාපනයේ සිට කොළඹට එන 4-4 නගරාන්තර දුම්රිය ඒ අතර වනවා. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වාණිජ වී එස් පොල්වත්තගේ මහතා පැවසුවේ එම දුම්රිය හතරද අඟහරුවාදා සිට සුපුරුදු පරිදි ධාවනය කරන බවයි. වැඩිමිලට වැලි විකුණන වැලිතොටුපළ හිමියන්ගේ කැණීම් බලපත්‍රය අහෝසි කරන බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති අනුර වල්පොළ මහතා ඒ බව සඳහන් කර තිබෙනවා. බලපත්‍ර සහිතව වැඩි කැණීම් සිදු කරන සමහර වැලිතොටුපළවලින් නියමිත ගාස්තු වලට වඩා වැඩි ගාස්තුවක් අය කරන බවට තමාට තොරතුරු අනාවරණය වී ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස සේවය කරමින් සිටි 34 දෙනෙකු ඊට අදාළ කැබිනට් අමාත්‍යාංශී අතිරේක ලේකම්වරුන් ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යාංශී ලේකම්වරයා සිටියේදී හිමු වූ වැටුප සහ සීළු දීමනා ඔවුන්ට තවදුරටත් එලෙසම ලබා දීමටයි වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ. මෙම පත්වීම් මහමැතිවරණයේ අවසන් වන තෙක් පමණක් වළංගු බවද ආණ්ඩුවේ ආරංචි මාර්ග පැවසුවා. පාර්ලිමේන්තුව විසුරුව හරින විට පත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍යරුන්ගේ ගණන 36ක්. එහෙත් පාර්ලිමේන්තුව විසුරුව හැරීම සමග ඔවුන්ගේ
ඔහුගේ දුර අවෝසි වුණා. ඒ අනුව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මෙලෙස අදාළ කැබිනට් අමාත්‍යාංශයන්හි අතිරේක ලේකම්වරුන් ලෙස පත් කිරීමට තීරණය කර ඇතේ. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස සේවය කළ දෙදෙනෙකුගේ පමණක් සේවය නතර වී තිබෙනවා. ඒ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය රංජිත් දිසානායක යනායගේ ඔවුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්. දවැන්ත නායාමක් සමග වෙරළ තීරයක් මුහුදට ගිලී අතුරුදහන් වීමේ පුවතක් වාර්තා වනවා. ඒ නෝර්වේ රාජයෙන්. නෝර්වේහි පිහිටි උතුරු අල්ටා නගරයේ වෙරළ තීරයට මායිම්ව තිබූ මෙම ගොඩබිම් ප්‍රදේශයේ ඇතු වූ නායාමක් සමග මුහුද යට සැගව ගියේ ගොඩනැගිලි 8ක්ද සමගින්. මෙලෙස නායාමට ලක්ව ඇත්තේ මීටර 800ක දිගින් සහ මීටර 40ක උසින් යුද් භූමි ප්‍රදේශයක්. මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල වීමක් වාර්තා වන්නේ නැහැ. කෙසේ නමුත් මෙම නායාමට හසුව මුහුදට ගසාගෙන ගිය සුනකයෙකු ජීවිතාරක්ෂක කණ්ඩායමක් හෙලිකොප්ටරයක් ආධාරයෙන් බේරා ගැනීමට සමත් ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. සූර්යයා වටා පුළුල් කක්ෂයක ගමන් ගන්නා ඇටන් වර්ගයේ ඇස්ටරොයිඩයක් ලබන ඉරිදා පෘථිවිය අසලින් ගමන් කරනු ඇතැයි NASA ආයතනය පවසනවා. මෙම යෝධ වස්තුව මීටර 443ක් උසැති ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගුඩනැගිල්ලටත් වඩා දිගින් වැඩි බව වැඩිදුරටත් පවසන NASA ආයතනය. පෘථිවිය ආසන්නයේදී එහි ගමන් වේගය තප්පරයට කිලෝමීටර 52ක් හෙවත් පැයට කිලෝමීටර 11200ක් පමණ වන බවට ගණනය කර තිබෙනවා. 2002 NN4 ලෙස හැඳින්වෙන එම ග්‍රහ වස්තුව පෘථිවියේ අඛණ්ඩව අවධානය සිටින බව NASA ආයතනය නිවේදනය කළා. ඉන්දියාව පාකිස්තානය සහ බංග්ලාදේශය රටවල නව කොරෝනා ආසාදිතයන් ගන්න වේගයෙන් ඉහළ යමින් නැතැයි විදෙස් වාර්තා පවසනවා. බිලියන 1.7ක් හෙවත් ලෝක චර ගහණයෙන් පහෙන් එකක් පමණ ජීවත් වන්නේ මෙම රටවල් තුනේ. නව කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා ලෝකයේ සෙසු රටවල් මෙන්ම ඉන්දියාව පාකිස්තානය සහ බංග්ලාදේශයේද එකුත් සමයේ දැඩි සීමා පනවා තිබුණා. එහෙත් පැවති සීමා මේ වන විට ක්‍රමයෙන් ලිහිල් කර ඇති අතර නව කොරෝනා ආසාදිතයන් ගන්න වේගයෙන් ඉහළ යාමට පටන්ගෙන ඇත්තේ ඒ අනුවයි. ඉන්දියාවෙන් මේවන විට හඳුනාගෙන තිබෙන නව කොරෝනා ආසාදිතයන් ගන්න 216864ක් ලොව නව කොරෝනා වෛරස ආසාදිතයන් වැඩිම ගණනක් හමු වූ 7 වැනි රට ඉන්දියාවයි. ඒ සමගින් hela.news.lk රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. අපි හෙටත් හමු වෙමු. මම තමීර මංජු කොළඹ සිට. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.